මම බලල් ලතක් ඉතා පැහැදිලිව මම කිසිම හොරකමක් කරන්නේ නැහැ මං කිසිම පගාවක් ගන්නෑ මම කිසිම මාජින් එකක් තියන්නේ නැහැ කියලා ඔහුට සෞඛ්‍ය සේවාව ඇතුළේ විශ්වාසයක් කරන්න බෑ අපිට පුළුවන් ඕන තරම් පඩි இல்ல ඕන තරම් දීම නා இல்ல ඕන තරම් වරප්‍රසාදි இல்ல සමහරක් කාලවලට පඩිය වැඩි කියලා කටවහන්නත් පුළුවන් පුළුවන් එහෙනම් රමුක් කළ ඇමතිවරයා රෝගීන්ගේ පැත්තේ හිටගන්නේ නැතුව අපි කියන චෝදනාවේ පැත්තේ හිටගන්නේ නැතුව චෝදිතයා පැත්තේ आधार अति महत् प्रमाण नास्तिर दूषण वंचा लक चूटी में चूटी पेन का वेडिपुर रोगी लबा दी में ऐतिहा कपिट नैपेटे सौख्य सेवा एक मणिंड क्रमया නෑ නෙවෙයි නැති කරලා තියෙනවා සෞඛ්‍ය මාධ්‍යංශ ෆ්ලයිට් ස්කෝඩ් එකක් නඩත්තු කරනවා හැබැයි කවදාවත් මේ වගේ රෝගීන්ගේ උමරාව වෙනුවෙන් අදිසි වැටලීමක් කරලා නැහැ අයිබෝවන් ගැඹුරු සංවාදයක සොඳුරු මතගැටුම විමසුම කතිකාව අදත් සුපුරුදු විදිහට මෙලෙස ආරම්භ කරන සූදානම් අද කතිකාව සමගින් එක්වන්නේ සෞඛ්‍ය වෘත්තිවේදින්ගේ විද්වත් කමිටුවේ සභාපති රවි කුමුදේශ්. අයබන ඔබතුමා. අයබන ඔබතුමා. අද රවි කුමුදේශ්ට මම චෝදනාවක් කියලා කරනවා. ඔබව කවුරුන් හෝ බලල් අතක් පාවිච්චි කරනවා. එහෙම කිව්වොත් හරිද? මේමයි. බලල් අතක් වෙන්න මම බය නැහැ. මගේ අරමුණ වෙනුවෙන්. බලල් අතක් කවුරු හරි මාව කරගන්න හැදුවට එයාට ඕන විදිහට බලල් අතක් වෙන්න මම ලෑස්ති නැහැ. මම බලල් අතක් ඉතා පැහැදිලිව සෞඛ්‍ය වෘත්තිවේදින්ගේ විද්වත් සංගමයේ පරිපූර්ණ වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සෞඛ්‍ය වෘත්තිවේදින්ගේ සම්මේලනයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිවේදින්ගේ සංගමයේ ඒ විධායක සභාවල් ඒ සමාජිකයන් පැහැදිලි බලලතක් නම එහෙම ඇර මේ සෞඛ්‍ය සේවාවේ අපේ වෘත්තිකයෝ රකින්න අපි රැකෙන සෞඛ්‍ය සේවාව රැක ගැනීම සඳහා මම ඕනෑම කෙනෙක්ගේ බලලතක් වෙන්න ලෑස්ති මම කියන දේ මට වඩා හයියෙන් කියන්න කෙනෙක් ඉන්නවා නම් ඒකටත් මම බලලතක් වෙන්න ලෑස්ති එහෙම නැතුව ඊළඟට असीमित विश्वास अपे धनु मट्टम सौख्य सेवा दहायक सौख्य पालने सौख्य सेवा अणुवा වෘත්තිකයෝ පාලනය කරන ඒ වෘත්තිකයෝ අතින් වගකීම් සිද්ධ වෙන තැන නිසා මේකේ නිවැරදි විදිහේ ක්‍රමයේ මිස ඇමතිවරයාම නෙවෙයි හැබැයි ඇමතිවරයා ඉතා පැහැදිලිව ක්‍රමයේ වෙනස් කරන්න සූදානම් කෙනෙක් වෙන්න ඕනේ මේ ක්‍රමයේ බලල්ලක් බවට ඇමතිවරයාපත් වෙනවා නම් ඒ ඇමතිවරයා ඉවත් වී යුතුයි එක්තරා කණ්ඩායමක් කියනවා සෞඛ්‍ය ඇමති කේහලිය රඹුක් වැල්ලව අපහසුතාවයට පත් කරන්න. එහෙමත් නැත්නම් ඔව්ව අපකීර්තියට පත් කරන්න තමයි මේ කුමන්ත්‍රණකාරී පිරිසක් විසින් සෞඛ්‍ය ගැටලු රට තුන නිර්මාණය කරන්න කියලා. ඔබ මොකද මේ ගැන හිතන්නේ? එහෙමයි. මේ ගැටලුවට සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධ වෙන තැන ඔබට මතක නම් ඊ චෝදනාව කරන්න බෑ. මොකද සෞඛ්‍ය ඇමති කේහලිය රඹුක් වැල්ල එන්නේ ඉස්සල්ලයි නං අපි සෞඛ්‍ය සේවාවේ මේ තාක්ෂණික හොරකම් ගැන මේ ක්‍රමයේ තියෙන නොදියුණුකම අපි හොඳ සෞඛ්‍ය සේවාවක් කියලා ඉලක්කගත ක්‍රමයකට වැඩ කරන්නේ නැතුව මුදල් නාස්ති කරන එක වංචා කරන එක දූෂණය කරන එක අක්‍රමිකවත් පරිපාලනය නිසා හානියටපත් වෙන දේවල් ගැන අපි කතා කරා. අපි ඒව කතා කරේ අපේ සමාජික ජීවත් වෙන්නේ මේ සෞඛ්‍ය සේවාවේ මේ ආර්ථිකේ. ඒකට අපිට පේනවා නම් මේක දිගට කරගෙන යන්න බැහැ කියලා අපි ඒක කතා කළ යුතුයි. මොකද ඒකෙන් තමයි අපිට පඩි ගෙවන්නේ, ඒකෙන් තමයි අපේ දීමලා ලැබෙන්නේ, ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ, ඒකෙන් තමයි අපේ දරුමල්ලු නඩත්තු වෙන්නේ. ඒතකොට අපි ඒක කතා කරේ කෙහෙලි රමුක් කළ ඇමතිවරයා නිසා. හැබැයි ඒක තැනකදී මේ කතා අපි කතා කරනකොට කෙහෙලි රමුක් කළ ඇමතිවරයා රෝගීන්ගේ පැත්තේ හිටගන්නේ නැතුව අපි කියන චෝදනාවේ පැත්තේ හිටගන්නේ නැතුව චූදිතයා පැත්තේ හිටගත්තා. එතෙන්දි තමයි කෙහෙලි රමුක් කළ ඇමතිවරයා වරද්දගත්තේ. ඒක මේ රටම දන්නවා. එහෙම නැතුව අපිට ඇමතිවරයෙක් එක්ක ප්‍රශ්නයක් නැහැ. මේ රටේ සිටිපු සියලු සෞඛ්‍ය ඇමතිවරු එක්ක අපි ඉතා සමීපව වැඩ කරා. මොකද අපි දන්නවා සෞඛ්‍ය සේවාව වෙනස් කරන්න පුළුවන් චරිත දෙකයි සෞඛ්‍ය සේවාවට එන්නේ. එක්කෙනෙක් ඇමතිවරයා, එක්කෙනෙක් ලේකම්වරයා. ඒකට ඒ දෙන්න ලවා තමයි අපිට සෞඛ්‍ය සේවාව දෙවුණු සෞඛ්‍ය සේවාව බවට පරිවර්තනය කරන්න වෙන්නේ. ඒ නිසා යත් එක ගැටෙන එක නෙමෙයි අපේ වැඩේ. යත් එක එකට වැඩ කරන එක. හැබැයි එයා එකට වැඩ කරන්නේ නැත්නම් අපිට යත් එක්කත් ගැටෙන්න වෙනවා. ඒ හැර
හිටපු ඇමතිවරුත් එක්කත් වර්තමාන ඇමතිවරයත් එක්කත් ඊළඟට එන ඇමතිවරයත් එක්කත් අපි එකට වැඩ කරන්නයි කැමති. මොකද ඒකෙන් තමයි අපි දෙගොල්ලොන්ටම ප්‍රතිඵල ලැබෙන්නේ. ඔබේ ඔබේ අරමුණ මොකද්ද? මේ සෞඛ්‍ය සේවාව අපි හොඳ සෞඛ්‍ය සේවාවක් කියාගනිමින් හිටියා. නමුත් අපි කවදාවත් හිතුවේ නෑ මේක දියුණුවද නැද්ද කියලා බලන්න. ලෝකේ සෞඛ්‍ය සේවාව ඉතා වේගෙන් වෙනස් වෙනකොට අපි හොඳයි කියලා හිතාගන්න අපිම හිතපු දේවල් ටිකක් කරා. අපිම හිතපු දර්ශක ටිකක් කරා. හැබැයි ලෝකයේ අද දියුණුවයි කියන්නේ ආර්ථිකමය වශයෙන් අපි දියුණුවද කියන එක. දැන් අපි මොනවා හරි වැඩකට යෙදවුම් සමූහයක් යොදවනවා නම් ඒ යෙදවුම් වල ප්‍රතිඵලය අවසාන ඉලක්කය දක්වා යන්න පුළුවන්. මම පැහැදිලි කියන අපේ රටේ සෞඛ්‍ය සේවාවට රටේ මිනිසුන්ගේ බදු මුදල් වලින් ආධාර වලින් යොදවන යෙදවුම් අති මහත් ප්‍රමාණයක් නාස්තිර දූෂණයට වංචාවට ලක් වෙනවා. එතකොට අපි දැන් වඩවඩත් ඒක ගැන කතා කරන්නේ දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා. අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් අක්‍රමිකවත් මුල්‍ය පරිපාලනය නිසා හානියටපත් වෙන මුදල රැකගත යුතුයි. ඒක නිසා තමයි රට බංකොලොත් උනේ. දෙක මුල්‍ය පරිපාලනය සහ රාජ්‍ය පරිපාලනය සහ සමස්ත කළමනාකාරීත්වයේ තියෙන දුර්වලකම මේ දෙකම සෞඛ්‍ය සේවාව තුළ ඉතා පැහැදිලිව තියෙනවා. ක්‍රමවේදයේද, පත්වීම් වලද, පත් කරගන්නා ක්‍රමවේදයේද මේ හැම එකෙම තියෙනවා. මේක කවුරුත් ගණන් හදන්නේ නැහැ. මිනිස්සු සහ ආණ්ඩුව හිතාගෙන ඉන්නවා දොස්තර මහත්තුරු හරි කවුරු හරි කිව්වා මේක අපි අහන්න ඕනේ කියලා. එහෙම නැහැ. මේ පාලනය කියන එකයි වෛද්‍ය විද්‍යාව කියන එකයි දෙකක් කියන එකයි අපි කියන්නේ. ඒක දෙකක් විදිහට අඳුරගන්නේ නැතුව ඒක වෙනස් කරන්න ඕනේ කියන සෞඛ්‍ය ඇමතිවරයා හරි ලේකම්වරයා ඒක ඉත්තෙක් වෙනවා නම් මේක වෙනස් වෙන්නේ නැහැ. අවසාන වශයෙන් නිදහස් සෞඛ්‍ය සේවාව වැහෙනවා. අපිට චෝදනා කරනවා මේකෙන් වෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව වැහෙන එක කියලා. ඒකට මම හොඳ කතාවක් කිව්වා. ඒක තමයි කවුරු හරි අපි අර ඉස්සරහ යන හන්දියේ පිහියක් හරි පිස්තෝලයක් හරි තියාගෙන අපේ අපිව මංකොල්ල කරනවා. මම ඇවිල්ලා කියනවා වටේ ඉන්න අයට අන්න අතන පිස්තෝලයක් තියාගෙන මිනිහෙක් ඉන්නවා එතනින් යනකොට පරිස්සම් වෙන්න. හෙට ඉන මිනිස්සු එතනින් යන්නේ නැහැ. ඊට පස්සේ ඒ මිනිස්සු මයෙන් ඇවිල්ලා අනෝ මාර වැඩක් නිකරේ. ඔයා අර පිස්තෝලේ තියාගෙන ඉන්න මිනිහා ගැන තොරතුරු කිව්ව නිසා එතන පාරේ මිනිස්සු යන්නේ නැහැ. දැන් පාර හිස් වෙලා. දැන් ඔබ මට කියන්න මම ඒක කියන එකද හරි මම ඒක කියන එකද වැරදි? මගේ යුතුකම ඒක කියන එක. අපි හැමෝගේම යුතුකම ඒක නිවැරදි කරගන්න. ඒ නිසා අපි නිවැරදි කරගමු. මේ හැම දෙයක්ම ඒකට අදාළයි. ඒ වගේම තමයි දැන් දේශපාලඥයාට ඇඟිල්ල දික් කරනවා වගේම නිලධාරීන්ටත් ඒ ඇඟිල්ල දික්විය යුතුයි කියන තැන මම ඉන්නවා. ඉතා පැහැදිලිව සෞඛ්‍ය සේවාව මම නැවත කියනවා 10%ක් තමයි සෞඛ්‍ය ඇමතිවරයා පාලනය කරන්නේ. සෞඛ්‍ය සේවාවේ අක්‍රමිකවත් මුල්‍ය පරිපාලනය කියන එක දූෂණ වංචා ගැන කියනවා නම් ඉතා පැහැදිලිව දූෂණ ඇති වෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයා ළඟ නෙවෙයි. අර උඩු උල්පත් ඇති වෙන තැන්වල, කුරුල්ල කිචිමිචි ගන්න තැන්වල, දිය සීරාව තියෙන තැන්වල, ලස්සන පරිසරයක් තියෙන තැන්වල. ඒ උල්පත් වලින් හැදෙන ගඟ සෞඛ්‍ය ඇමතිවරයා ළඟින් ගලනවා. මේක සෞඛ්‍ය ඇමතිවරයාට නිකම්ම නවත්තන්න බෑ. නැවැත්තුවත් මේ ගඟ දූෂිත ගඟ මූදට ගලනවා. හැබැයි අභිලාෂයක් තියෙන ඇමතිවරයෙකුට මේකේ මුල හොයලා ඒ උල්පත් නවත්තන්න පුළුවන්. හැබැයි අභිලාෂයක් නැති කෙනෙකුට පුළුවන් මගේ ළඟින් මේ ගඟ යනකොට බැරල් එකක් හරි පොම්පයක් හරි බාල්දියක් හරි දාලා චුට්ටක් මමත් ඇද ගන්නවා කියන එකේ ඉන්න. එතකොට මේ දෙකෙන් කෝකද සෞඛ්‍ය ඇමතිවරයා කළ යුත්තේ කියන එක පිළිබඳව තමයි අපේ අරගලය. දේශපාලඥයාට අත යනවා, ඇඟිල්ල යනවා, චෝදනා කරනවා, නිලධාරීන්ටත් එක්කම එනවා. කෙසේ වෙතත් මම යන්නම්කෝ, දැන් මීට මාස කීපයකට ඉහතදී අපි දැක්කා එන්නත් වැරදීමකින් ජීවිත හානි සිදු වුණාය කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි එන්නත වැරදී කියන එක තාම කියන්නේ නැහැ, ඒක ගැන තාම තොරතුරුකුත් නැහැ. මේ වෙනකොට පාම පරීක්ෂණ මට්ටමේ යනවා මේ එන්නත නිසාද මේ සිදු වූ මරණ මේ සිදු වුණු වර්ණවල වගකීම තියෙන්නේ කියලා. කෙසේ වෙතත් ඔබත් කියනවා එන්නත සමහරක් විට මෙහෙම 100% ප්‍රමාණයක් විය හැකි මේ ආසාදිතතාව එනවා මේ එන්නත නිසා කියන්න පුළුවන්. කෙසේ වෙතත් මේ එන්නත් දැන් මේ වෙනකොටත් නතර කරලා තියෙනවා. ද එතනත් මං අහනවා, මොකද නතර කරපු එන්නත් සමහරක් රෝහල් වල නැවත පාවිච්චි කරලා ඒත් හානි වෙලා තිබ්බා. මම යන්නේ මේ ඊයේ පෙරේද වෙනකොට පුංචි දරුවෙක්ගේ අතක් කොටසක් අයින් කරනවා මේ එන්නතක ගැටලුවක් වෙලා කියලා සමාජයේ කතාබහට ලක් වෙනවා. මේ ගැන මොකද කියන්නේ? ඔව් මෙහෙමයි. දැන් අපි ඉත විරුද්ධව ලෝකයේ දිහා බලනවා නම් සෞඛ්‍ය සේවාව ඇතුලේ රෝගියෙකුට සිද්ධ වෙච්ච හානිය, එහෙම නැත්නම් ඌට සිද්ධ වෙච්ච අසාධාරණය මනින්ද රෝගියාගේ තෘප්තිමත්භාවය වැඩි කරන්න ක්‍රමවේද හදලා තියෙනවා. අපි හිතුවට අපිට ඕන එක රෝගියාට කරන්න පුළුවන් කියලා අපි මතක තියාගන්න ඕනේ. රෝගියාට ඕන එක කරන්න තමයි අපි පඩිගන්නේ. ඒක තමයි අපි ඕගේ සේවකයෝ. හැබැයි අපේ රටේ සෞඛ්‍ය සේවාව තුළ එහෙම ක්‍රමයක් නැහැ. එතකොට රෝගියෙකුට යම්කිසි
අනපේක්ෂිත සිදුවීමක් වුණොත් ඒක චූටිම චූටි පේන් එකක් වෙන්න පුළුවන්. චූටිම චූටි පේන් එකක්වත් වැඩිපුර රෝගියෙකුට ලබා දීමේ අයිතියක් අපිට නැහැ. හැබැයි ඒක මනින්න ඕන. දැන් අපේ රටේ සෞඛ්‍ය සේවාවේ ඒක මනින්න ක්‍රමයක් නැහැ. නෑ නෙවෙයි නැති කරලා තියෙනවා. දැන් ඔබ දන්නවද රෝහල් හැම එකකම තියෙනවා මේ ක්ලිනිකල් ඔඩිට් කරන කමිටුවක්. මේ ක්ලිනිකල් ඔඩිට් කරන කමිටුව හැමදාම රැස් වෙනවා. දුර්වලතා කතා කරනවා. සෙක්‍රටරිට වාර්තා කරනවා. හැබැයි අපි අහනවා ඒ ක්ලිනිකල් ඔඩිට් කරන කමිටුව වල වාර්තාමෝ දැන් ඔය එන්නත් ගැන. ඒ කමිටු කිව්ව දේවල් අපිට කියන්නේ නැහැනේ. වෙනම බාහිර කමිටුවක් දැම්මට අපිට කවුරුත් කියලා දිනවද? ජාතික රෝහලේ මරණයට හේතුව, මහනුවර රෝහලේ මරණයට හේතුව, මහනුවර රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛව පිහිටුවා ගත්ත ඒ ක්ලිනිකල් ඔඩිට් කමිටුවේ මොකද්ද කියන්නේ? ඔබ බලාපොරොත්තු වෙනවද ඒක රෝගියාගේ පැත්තෙන් කියයි කියලා? එතකොට මේ ප්‍රොටෝකෝල් බේසිස් අපිට හැම වෙලාවෙම තියෙන අද වෙනකොට ඇල්ගොරිතම් එකක් තියෙනවා. ඒ ඇල්ගොරිතම් එක රෝගියාට අපි දෙන්න ඕනේ. අපි වැඩ කරන පිළිවෙලක් තියෙනවා. මේ එකක්වත් ඒ වෙලාවේ හිතලා කරන සල්ලි කර්ම නෙවෙයි. ඒ වෙලාවේ හිතලා කරන ඖෂධ නෙවෙයි. මේවා කලින් සැලසුම් කරලා, කලින් හදලා, කලින් පරීක්ෂා කරලා හරි කියලා නිවැරදි බවට පත් කරපු දේවල්. ඒ නිසා මේවා අපි හිතන්නේ ඉර්ධියෙන් කරන දේවල් කියලා හිතුවට එහෙම නැහැ. ඒතකොට ඒ නිසා අපි ඇල්ගොරිතම් එකකට අනුව සෞඛ්‍ය සේවාව වර්ධනය කරනවා නම් අපේ රටේ තියෙන සෞඛ්‍ය ප්‍රශ්නය කොටස් තුනකට බෙදන්න ඕනේ. එකක් ඖෂධය නිසාද මේ ප්‍රශ්නේ වුනේ. දෙවැනි එක ඖෂධය ලබා දුන්න පූර්වතා පශ්චාත් ක්‍රියාවලිය නිසාද මේක වුනේ. තුන්වැනි එක රෝගියා හින්දාද උපකරණ හින්දාද කියන එක. ඒතකොට මේ තුනම පරීක්ෂා කරන්න නැතුව අපිට ඖෂධයකට චෝදනා කරන්න බෑ. අපිට ඖෂධයකට චෝදනා කරනවා නම් අපිට රසායනාගාරයක් තියෙන්න ඕනේ ඒකට. එහෙම පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. මේ එකක්වත් නැතුව අපිට ඖෂධයකට චෝදනා කරන්න බෑ. අපි ඇල්ගොරිතම් එකකට වැඩ කරලා තියෙන්න ඕනේ ක්ලිනිකලි රෝගියෙකුට වැරද්දක් වුණාද කියලා බලන්න. එතකොට අපි මේ කරපු විශේෂඥ වෛද්‍යවරයාගෙන් හරි මේ කණ්ඩායමෙන්ම නම් අහන්නේ ඔයා රෝගියා වෙනුවෙන් අනුගමනය කරපු ක්‍රමවේදය මොකද්ද කියලා. ඔහු පස්සේ ලියනවා. මම දැක්කාර එක එක තැනකදී ඉතා පැහැදිලිව සිදුවිච්ච අත්වැරද්දක් නිසා සිද්ධ වෙච්ච එකේ ඩයග්නොස්ටික් කාඩ් එකේ කොහෙවත් එහෙම අත්වැරද්දක් කියලා නැහැ. අපේ රටේ කොයි ඩයග්නොස්ටික් කාඩ් එකේද අත්වැරද්දක්? අත්වැරදි වෙනවා සෞඛ්‍ය සේවාව. හැබැයි කොහෙවත් ඒව වාර්තා වෙන්නේ නැහැ. නිසා රෝගියාට මේ සෞඛ්‍ය සේවාව ඇතුලේ තැනක් නැහැ. ඒක වෙනුවෙන් තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුව රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හිට ගන්න ඕනේ. අපේ මැසිවිල්ල ඒක වෙනුවෙන් නෙමෙයි උන් මේ වෙලාවේ හිටගෙන තියෙන්නේ. ජනතාව වගේම මටත් තියෙන ප්‍රශ්නයක් රවි මහත්තයා, දැන් මේ ලංකාවට එන්නත් ගේනවා, ඖෂධ ගේනවනේ. මේ ගේන සෑම ඖෂධයකම රසායනගාරා වාර්තාවක් ඒ ඖෂධෙත් එක්ක ලංකාවට එනවද? අපේ රටේ ඖෂධ පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් හදන්නේ මීට අවුරුදු 30කට කලින්. අපි රසායනාගාර සේවාව නිර්මාණය කරන්නේ 1907. 1900 දී තමයි එංගලන්තේ හදන්නේ. ඔබ හිතන්නේ අපි කොච්චර දියුණුවද? අපි පාවිච්චි කරන උපකරණ එංගලන්තේ ඇමරිකාවේ තියෙන උපකරණ. අපි පාවිච්චි කරන ඖෂධත් එහෙමයි. මේ දැන් ඔය ඉන්දියාවේ පාවිච්චි කරාට අපි විශාල මුදලක් දීලා තමයි ඒ බ්‍රෑන්ඩඩ් ඩේ වගේ. එතකොට අපි අවුරුදු 30කට කලින් හදපු රසායනාගාරයක් තියෙන රටක් වුණාට අපිත් එක්ක සමාන්තරව ඒ ගමන ආපු රටවල් අද වෙනකොට ඖෂධයේ ප්‍රධාන වශයෙන් හතර වරාවක් පරීක්ෂා කරනවා. ඖෂධේ ලියාපදිංචිට පෙර, ඖෂධේ ලියාපදිංචි කරාට පස්සේ තොගය ගෙන්නනකොට, ඒ තොගේ අලුත් කාණ්ඩයක් යටතේ ගෙන්නනකොට, ඒ වගේම බාහිර ඖෂධාගාරවල රෝහල්වල ඖෂධාගාරවල රෑන්ඩම්ලි එකපාර ෆ්ලයින් ස්කොඩ් එකක් ගිහින් අපේ රටේ ෆ්ලයින් ස්කොඩ් එක එහෙම ගන්න නෙමෙයි උනේ. සෞඛ්‍ය මාධ්‍යංශයේ ෆ්ලයින් ස්කොඩ් එකක් නඩත්තු කරනවා. හැබැයි කවදාවත් මේ වගේ රෝගින්ගේ උමරාව වෙනුවෙන් අදිසි වැටලීමක් කරලා නැහැ. එහෙම පරීක්ෂා කිරීම කරනවා. ඊට අමතරව තමයි පැමිණිල්ලක් ආවම අපි පරීක්ෂා කරන්නේ. නමුත් අපි තාම කරන්නේ පැමිණිල්ලක් ආවම කරන පරීක්ෂණය විතරයි. ඒ පැමිණිල්ලත් රෝගියෙක් මරණාසන්න තත්ත්වයට උනේ නැත්නම් අපි එහෙම පරීක්ෂා කිරීමක් කරනවද නැද්ද කියන එක සැක සහිතයි. එතකොට අපිට ඖෂධයක් පිළිබඳව කතා කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම රසායනාගාරයක් අත්‍යවශ්‍යයි. ඒ රසායනාගාරය අපි අවුරුදු 30කට කලින් හදලා අද වෙනකොට ඒක විපරිණාමය වෙලා ආපස්සට ගමන් කරනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඖෂධ සම්බන්ධ මේ රසායනාගාරය කිසිදු ක්‍රියාකාරකමක් සිදු වෙන්නේ නැද්ද මේ වෙනකොට? ක්‍රියාකාරකමක් වෙනවා. දැන් මේ වෙනකොට අපි මෙහෙම කතා කරන නිසා දැන් මොන කතා වුණත් මෙහෙම කතා කරන ඉඳලා ඒ අමාරුවෙන් හරි ඒ පරීක්ෂණ ටික තමයි. ඉතින් එහෙම බැලුවොත් රොයි මහත්තයා මේ ගේන හැම බෙහෙතකම වගකීම කාසතුයිද? දැන් මේක රට ඇතුලේ රසායනගාර පරීක්ෂණයක් සිදු වෙන්නේ නැත්නම් මේ ගේන බෙහෙත් වලට කවුද වගකීම ගන්නේ? එහෙමයි. දැන් ඒක පිළිබඳව නැවත වතාවක් වගකීම යන්නේ ඖෂධ නියාමන අධිකාරියට. පරීක්ෂණයක් කරලා හෝ නොකර හෝ WR දීලා හෝ පරීක්ෂණ නොකර ගෙන්නන්න හෝ
औषध नियामन अधिकारी अवसर अवश्य परीक्षण करलगिना औषध नियामन अधिकारी बेरे ओन तहवर करो मनोहारी क्रम मे औषधे मेरटे मिनसुंट दंड पुलवां एक पौद्गलिक रजे इंता किसीम औषधे लंका रजे रोह ललिता औषध नियामन अधिकारी अवसर अक्नति औषध ने इंदा उन अवसर दीप औषध समय अभी रोगी दे पौद्गलिक अंश संहार विध मे अलकल मध्य बोट वोलिंग नव वोलिंग होरें पंडपुवती मंगिता इतना अल्पाय इनसा औषध नियामन अधिकारी यटतट मेरटे मिनुसु पत्ला मिनुसु एक अनुगमने करना वूर्ति एक अनुगमने करना ये वगकीम उंट दील तीन ये वटिनागम उंट दील तीन इंदा ये वगकीम उतर वगवीम उंगे අපි දන්නවා රාජ්‍ය ඖෂධ ගෙන්වීම කරන ආයතන තියෙනවා රජයේ ඖෂධ ඉතින් මේවා රජයේ හරහා ගෙනේවා තියෙනවා හැබැයි මේ පුද්ගලික ආයතන මේ ඖෂධ ගෙන්වීම ගැන ඔබ මොකද හිතන්නේ මෙහෙමයි ලංකාවේ සෞඛ්‍ය සේවාවේ අපි නොදකින පැත්තක් තියෙනවා සෞඛ්‍ය සේවාව ඇතුලේ දවසින් දවස දියුණු වෙන තාක්ෂණයක් තියෙනවා දවසින් දවස දියුණු වෙන උපකරණ පද්ධතියක් තියෙනවා දවසින් දවස දියුණු වෙන නොලෙජ් එකක් තියෙනවා දවසින් දවස දියුණු වෙන ඖෂධ පද්ධතියක් අපි හිතුවට වෘතිකයෝයි රජයයි එකතු වෙලා මේක කරනවා කියලා අපි ඒ ඒ වටිනාකම දෙන්න ඕනේ අයට දෙන්න ඕනේ කියලා මම හිතන්නේ මේ තාක්ෂණය මේ අලුත් දැනුම මේ අලුත් ඖෂධ රටට අඳුන්වලා දෙන්නේ සමාගම් තමයි මේක ලෝකෙත් එහෙමයි දැන් මම ඖෂධයක් හොයාගත්තොත් මට ඒක නිෂ්පාදනය කරන්න සල්ලි නැති වුණාම සමාගමක් ඇවිල්ලා මගෙත් එක්ක MOU එකක් ගන්න එතකොට මම සමාගම වෙනුවෙන් තමයි ඒක කරන්නේ. එතකොට මේ ලෝකෙම ඖෂධ හදන්නේ අලුත් නිර්මාණ කරන්නේ අලුත් දේවල් කරන්නේ සමාගමක් යටතේ. ඒ වුන් යොදවන ප්‍රාග්ධනය ඇතුලේ තමයි පුද්ගලයෙකුට යම නිර්මාණයක් කරන්න පුළුවන්. ඒක ඒ වටිනාකම උන්ට ලැබිය යුතුයි. දැන් අපි මගේ රසායනාගාර සේවාවේ මම වැඩ කරන සියලු දේවල් මම නෙමෙයි ඊළඟ පියවර හිතන්නේ. ලෝකෙ කොහේ හරි ඉන්න ඉංජිනේරුවෙක්. ඒ ඉංජිනේරුවාට පඩි ගාන කොහේ හරි තියෙන සමාගමක්. सौख्य सेवावट कौर व्यापारी बिजनेस मम किसी होरक मम किसी पगे मम किसी माजिंद ओहूट सौख्य सेवा बिजनेस මොකද මේ සිස්ටම් එක විසින් මිනිස්සු හොරකම් වලට පොළඹවනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ හොරකම්ට වඩා සිස්ටම් එකේ. ඒකයි අපි කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් ඕනේ. මේ සිස්ටම් එක ඇතුලේ මිනිස්සෙක් හිතනවා නම් මම දූෂිත ගනුදෙනුවක් නොකර මගේ ව්‍යාපාරය කරනවා කියලා මං කියනවා ඔහු ඔළුව හොඳ නැති කෙනෙක් කියලා. ඖෂධය කියන්නේ ලංකාවේ ලොකුම මාෆියාව කියලා ජනතාව කියනවනේ. මේ හොරකම නිසා තමයි මේ ගැන කතා වෙන්නේ. ඒක රාජ්‍ය අනුග්‍රහයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලික අංශවල සම්බන්ධතාවයෙන් මේ කියන නිලධාරීන් එකතු කරගෙන දේශපාලඥයා පමණක් නොවේ සියලු නිලධාරීන් එකතු කරගෙන මේ දේ වෙන්න පුළුවන් මේ දේවල් වෙනකොට හැබැයි නිලධාරීන් පඩි මදි නම් Tamanට එතකොට එළියට බහිනවා ඒවනම් විතරයි Tamanට අවශ්‍ය පහසුකම් ටික පර්මිට් එක නැත්තම් පර්මිට් එක කැන්සල් කරන අන්න එළියට බහිනවා හැබැයි මේ ජනතාවගේ පැත්තෙන් හිතන්නේ නැත්තේ මේ සිස්ටම් එක හදලා තියෙන්නේ උදාර ඒ විදිහට මේ සිස්ටම් එකේ Tamanta padi madi කියලානේ දැන් ලංකාවෙන් යන්නේ සිස්ටම් එකේ ඔබ හිතන්න දැන් අපි මේ රටේ මහජනතාව වෙනුවෙන් කතා කරනකොට ඒ මහජනතාවගේ මැසිවිල්ල ඉන්ඩිරෙක්ට්ලි අපිට බලපානකොට අපේ රසායනාගාරයට එනකොට මිනිස්සු හරවලා එරියාම මිනිස්සු අපිට ගහන්න එනකොට ඒක අනවශ්‍ය වියදමක් කරනකොට ඒක නැවැත්වුවේ නැත්තම් මට හෙට දවසේ රසායනාගාරයේ වහන්න උනාම මගේ රස්සාව නැති වෙනවා කියලා මම දන්නකොට මම ඒක කතා කරනකොට සමහර විට හදිසි වැටලීම් මංසෙන් ඇවිල්ලා අපෙන් අහන්නේ ඔයා ඔයාගේ වෘත්තියට අදාළව කතා කරන්න. ඔයාගේ සමාජිකයාගේ පඩි වැඩි කිරීම ගැන කතා කරන්න. දීමනා වැඩි කිරීම ගැන කතා කරන්න. සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය රෝගීන් ගැන කතා කරන්න එපා. ඔබ හිතන්න මේ සිස්ටම් එකේ මේ රැ එකක් තියෙනවා කියලා මම කියන්නේ ඒකයි. ඔබ කිව්වට අපිට එහෙම කතා කරන්න බෑ කියලා තමයි සමාව. අපිට පුළුවන් ඕන තරම් පඩි ඉල්ලන්න. ඕන තරම් දීමනා ඉල්ලන්න. ඕන තරම් වරප්‍රසාද ඉල්ලන්න. සමහරක් කාලවලට පඩි වැඩි කියලා කටවහන්න පුළුවන්. පුළුවන්. ඊට පස්සේ අපි මේව කතා කරාම එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි මේ සිස්ටම් එකේම ලෙඩාගෙන කතා කරන්න විදිහක් නැහැ සහ පිළිගන්නේ නැහැ රෝගියා කියන එක මගේ රස්සාවට බලපානවා කියන එක. මගේ රස්සාව තියෙන රෝගියා හිටියොත් විතරයි. ඔහු තෘප්තිමත් වුණොත් විතරයි. අද එංගලන්තයේ සෞඛ්‍ය සේවාව කියන්නේ patient centered health care service එකක්. ඒක කියන්නේ මේ professionals ලා ජීවත් කරන service එකක් කියලා. මොකද ඒගොල්ලෝ දන්නවා
පාරිභෝගිකයා හිටියොත් විතරයි අපි ඉන්නේ කියලා. හැබැයි අපි අවුරුදු 70ක් විතර පැනපු යල් පැන ගිය සිස්ටම් එකක් තියාගෙන අපි කියනවා අපි කියන එක රෝගීන් කරන්න ඕනේ. දකුණු මෙන්නට වම කැපුවත් රෝගියා නිශ්ශබ්දව ඉන්න ඕනේ. අපි වාර්තා දෙන්නෙත් නැහැ. ඔහුගේ වාර්තා උඩ දෙන්නෙත් නැහැ. අපි අපේ ඒකාධිකාරයක් පවත්වා ගන්න. අවසාන වශයෙන් පරිපාලනය ඇතුළේ තියෙන්නේ මේ තාක්ෂණික ක්‍රමයේ ඇතුළේ තියෙන්නේ එක පුද්ගලයෙක්ගෙන් තමයි අවසාන වශයෙන් නිර්දේශ ගන්න. ඒතකොට ලෝකයේ කියනවා පුද්ගලානුබද්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හැම මොහොතෙම දූෂණයට වංචාවට නාස්තියට පාර කපනවා. ඒකට මිනිස්සු ලෝකේ ක්‍රමයක් හොයාගත්තා මීට අවුරුදු 40කට විතර කලින්. දැන් ඒක දියුණු වෙලා තියෙනවා. ඔය කෘතිම බුද්ධිය පාවිච්චි කරලා අපි ගත්තොත් ඉක්‍රි කියලා සොලූෂන් එකක් තියෙනවා. ඒ සොලූෂන් එක දුන්නම අපිට මිල පිළිබඳව අදහසක් අවශ්‍ය නැහැ. ලෝකෙම දින මිල සංසන්දනයක් ගන්න පුළුවන්. තාක්ෂණය පිළිබඳ අදහසක් ඕන නම් ලෝකෙම දින තාක්ෂණය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. මොන හරි ශල්‍ය කර්මයක ඇල්ගොරිතම් එක ගැන අදහසක් ගන්න ඕන නම් ලෝකෙම දින එක ගන්න පුළුවන්. ඒකට පුද්ගලයෙක් නැහැ. ඒක ඇතුලේ ඉන්න ලෝකෙම ඉන්න විශේෂඥයෝ හැබැයි අපිට අඳුර ගන්න බෑ. මොකද අඳුරගත්තොත් උන් දන්නවා එයා පස්සේ ගිහිල්ලා යාව බයි කරනවා සමාගම. අපේ රටේ මොකද්ද? අපේ රටේ අන්තිමට කවුරු හරි කෙනෙක් ඇමතිවරයා වෙන්න පුළුවන්, CEO වෙන්න පුළුවන්, විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න. එක පුද්ගලයෙක්ගේ තනි මතය තමයි අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ පුද්ගලයාව මිලදී ගත්තාම මේ සියල්ල නිවැරදි වැරදි විදිහට කරන්න පුළුවන්. එතකොට අපි කියන්නේ ඇමතිවරයාගේ විශ්වාස භංගයද, ආණ්ඩුවේ ප්‍රශ්නයද, ජනාධිපතිතුමා ජිනීවා යන එකද නෙවෙයි අපේ ප්‍රශ්නේ. රටටම අපි කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් ඕනේ. සෞඛ්‍ය සේවාවට අත්‍යවශ්‍යයි සිස්ටම් චේන්ජ් එක. ඒක තමයි පුද්ගලානුබද්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලිය අපි අලුත් ක්‍රමවේදයකට දෙන්න ඕනේ. ඒක දෙන්න ලොකු වියදමක් අපිට යන්නේ නැහැ. ඒක ලෝකේ කරලා ඉවරයි. අපිට සාපේක්ෂ අනිත් රටවල් කරලා ඉවරයි. අපිට තියෙන්නේ එකක් පොඩි මුදලකට අරගෙන ඒක මේ සමාජය තුළ කිඳාබස්සන්න විතරයි. ඕනෙම එකකට මම කියන්නම් මොකක්ද ඒකට තියෙන සිස්ටම් එක මගෙන් ඇහුවොත්. අපි ඒක කියලා තියෙනවා. අපි ඉල්ලලා තියෙනවා. අඩු ගන්න ඒව පිළිබඳව විමසන්න කෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය නැහැ. පණ අදින සෞඛ්‍ය සේවාව නැවත පණ ගන්නන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි මෙතුමා කියන විදිහට ඒක පණ ගන්න නම් මේ සමස්ත සිස්ටම් එක, එහෙම නැත්නම් මේ සමස්ත ක්‍රියාදාමයේම වෙනස් විය යුතුයි කියන කාරණාව තමයි මෙතුමා කියන්නේ. කෙසේ වෙතත් අපිත් බලන් ඉන්නවා. ඇත්තෝ රවි මහත්තයා කති බොති බැරිම වුණොත් මේක දාලා යති. හැබැයි නැත්තෝ අහිංසක මිනිස්සු මොනවද කරන්නේ? අපි කියන්නේ උදාර අපිටත් යන්න පුළුවන් රටකට. එහෙම බැරි කමක් නැහැ. හැබැයි මේ රටෙන් ගිය කවුරුත් මේ රටේ අපි විඳින සැප, අපි විඳින ස්ටේටස් එක විඳින්නේ නැහැ. අපි කියනවානේ සෞඛ්‍ය සේවකයෝ විශේෂඥ වෛද්‍යවරු යනවා කියලා. කවුරු මේ රටේ ගියත් ඔවුන් මේ රටේ හිටියට වඩා එක අඩියක් හරි පල්ලෙහා ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒක තමයි සත්‍යය. එඳ ඔය යන අය එක කියන්නේ නැහැ. එඳ මේ රට ඇතුලේ ජීවත් වෙන එක තරම් මට නම් සතුටුදායක නෑ වෙන කොහෙවත් ජීවත් වෙන එක. බැරිම වුණොත් යනවා මිස. හැමෝටම අපිට කියන්න තියෙන්නේ මේක ගොඩ ගන්න අපිට පුළුවන්. ඒක අපි කරමු. අර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන එකවත් අපි කියනවා ජනාධිපතිතුමාට සෞඛ්‍ය සේවාවට අදාළ කරගන්න. නාස්තිය දූෂණය වංචාව එහෙම නැත්නම් අක්‍රමිකවත් මුල්‍ය පරිපාලනය හඳුනා ගන්නවා නම් එන්න සෞඛ්‍ය සේවාවට. කලමනාකරණ දුර්වලතාවයේ වගවීම නැති වැඩ නොකර සිටීම සඳහා පගා ගන්නයි හඳුනා ගන්න ඕන නම් එන්න. හැබැයි මේ ඔක්කොම වෙන්නේ මේ සිස්ටම් එක ඇතුලේ. කවුරුත් කිව්වොත් මේකට නඩුවක් ගන්න කියලා කවදාවත් දිනන්න බෑ. මොකද මේ ක්‍රමයේ ඇතුලේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. එසේනම් අපේ බලාපොරොත්තුවක් තියෙනවා කල් මැරෙන එහෙම නැත්නම් මේ පණ අදින සෞඛ්‍ය සේවාව යලි නැගටිව්ද යලි හුස්ම ගයිද කියන කාරණාව. ඒ බලාපොරොත්තු රාශියක් එක අදටත් විමසුම අපේ කතිකාව මේ විදිහට හමාර කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් එක්ක තුනට.